بيننا وبين بيانكو لبنان من ست سنين عمرنا بيننا وجودها من شفتين زوفا كرمتين لفارة متابة ධර්ම දේශනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළේ ගරු දේශකයන්න් වහන්සේ. කැලණිය මාපින් ශ්‍රී නන්දාරාම පුරාණ විහාර වාසී පූජ්‍යපාද කොළඹසී ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ සම්බුදු දහමට කැමැති මේ සුන්දර වූ සද්ධර්මයේ මිහිරියාව රසය විඳගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අද සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියන උතුම් පින්කම සිද්ධ කර ගන්නයි අදත් මේ මහා පින්කම සිද්ධ කිරීමේදී අපට පුණ්‍යවන්ත දායකත්වයක් සැලසෙන අපේ පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා අංක 101 මාදිම කැලණිය හේයන් සුදුව කියන ලිපිනේ පදිංචි කහඳගේ මාලි කහඳගේ අනුරුද්ධිකා කහඳගේ කාන්ති ලංකා කහඳගේ හේනමාලි කියන දියණියන් සහ දර්ශවිතාන මංගල හේරත් මංජුල හෙට්ටි හේවා විමල් උපලක්ෂිත කියන බෑනාවරු හිරුණි සඳුන් පබසරා ලකිඳු නයනදිනි කියන මුණුගුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිස තමයි අද මේ උතුම් පින්කමේ පුණ්‍යවන්ත දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. ඒ පින්වතුන්ට ඉතාම යහපත් අරමුණු රාශියක් තියෙනවා මේ පින්කමේ. නමින් මියගිය දෙමව්පියන්ට පින් දෙන්න, ඥාතීන්ට පින් දෙන්න, ජීවත් වෙලා ඉන්න සමන්ත ධර්ම අවබෝධය සලසගන්න. ඉතින් ඒ පින්වතුන්ගේ යහපත් අරමුණු සියල්ලක්මත් ධර්ම ශ්‍රවණය කරන දෙවියන් ඇතුළු අපි සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනා විශේෂයෙන්ම ධර්මාවබෝධය සසර දුකින් එතර වීමේ අරමුණ සාක්ෂාත් කරගන්න මුදුන් සමුනවා ගන්න අදත් අපි මේ කරගන්න මහා පින්කම මේ ධර්ම ශ්‍රවණය අපිට බොහෝ සෙයින් උපකාර වේවා කියන අදිස්ථානය ඇතුවයි අදත් අපි ධර්ම ශ්‍රවණය ආරම්භ කරන්නේ. පින්වත්නි අද මම ඔබට මේ ධර්ම දේශනාවේදී ටිකක් විශේෂ මාතෘකාවක් ටිකක් වෙනස් මාතෘකාවක් අරගෙන දහම් කාරණා ටිකක් කියලා දෙන්න කල්පනා කළා. මේක සාමාන්‍ය සමාජයේ පිළිබඳව සමාජයේ ජීවත් වෙන ඔබ මම වගේ මිනිස්සු ගැන බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව කරන ලද විග්‍රහය. මම මේකට තෝරගත්තා බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ අඩංගු සූත්‍ර පිටකයි සංයුත්ත නිකායි කෝසල සංයුත්තයට අයිති කෝසල වර්ගය කියන කොටසේ පුද්ගල සූත්‍රය. මේක තියෙන්නේ අංගුත්තර නිකායි චතුත්ථ නිපාතේ. මේ සූත්‍රයේ නම සමෝ සමපරායන සූත්‍රය. මේකට පුද්ගල සූත්‍රය කියලා කියන්න පුළුවන්.
මෙන්න මේ සූත්‍ර දේශනා වාක්‍යයෙන් තමයි මේ දහම් කාරණා ටික මම පැහැදිලි කරන්න කල්පනා කළේ. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ලස්සන දහම් පාඩයක් අපිට දේශනා කොට වදාළා. චත්තාරෝමි මහරජා පුග්ගලා සන්තෝ සංවිච්ඡමාන ලෝකස්මි. කතමේ චත්තාරු තමෝ සමපරායන තමෝ ජෝතිපරායන ජෝති සමපරායන ජෝති ජෝති පරායනෝ කියලා. අති උතුම් ශ්‍රී සාක්‍ය මුනීන්ද්‍ර අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන් සහිත සකල සත්ව ප්‍රජාව වෙත පතල මහා කරුණාවෙන් උත්සව දේශනා කොට වදාළ මේ සූත්‍ර පිටකයේ දය සූත්‍ර ධර්මයක් තමයි අපි මේ විදිහට තෝරගන්නේ. අද ධර්ම දේශනාවේ පින්වත්නි, සාමාන්‍ය මුලින්ම අපේ දේශකයන් වහන්සේලාගේ චිරාගත සම්ප්‍රදායක් තමයි මේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ, ධර්ම අවවාදයක් කරන්නේ. ඉතින් ඒක මම හැමදාම කරනවා වගේ ඉතාම කෙටියෙන් ඔබට සිහිකරන්නම්. සාමාන්‍යයෙන් පින්වත්නි, මේ පුහුදු පුතජන පුද්ගලයා පුතජන අය ඒ හැම කෙනෙක්ගේම හිත නිතරම වගේ පවතින්නේ චංචල වෙලා. ඔබේ මගේ සිතුවිලි එහෙමයි කැළඹිලි සහිතවයි මේක පවතින්නේ. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන හොඳට බණ ටිකක් අහනවා නම් මේ හිතත් හයත් වචනයත් කියන මේ තුන්දොරම අපි හොඳට සංවර කරගෙන මේ බණ ටික අහනවා නම් අපිට ධර්ම දේශනාවකින් සෑහෙන ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. අපි හොඳ අවබෝධයකින් අවධානයකින් ඉන්න ඕනේ. ඇත්තටම අපේ මේ සිතකය වචනේ කොහොමත් නිතර චංචල ස්වභාවයකින් පවතින්නේ කියන්නේ. ඒක දැනගෙනම අපි ඒක සංවර කරගෙන මනසට අහන්න මහන්සි ගන්න ඕන. සාමාන්‍යයෙන් අපේ හැටි ඒ සිත එහෙම දුවනවා. ශරීරයත් එහෙම එහෙම දඟලනවා. මේ කටත් ඕන වෙලාවක කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි ඉතින් ඒ තුනම බොහොම පරිස්සමට අල්ලගෙන ආරක්ෂා කරගෙන අපි මේක කරන්නේ. අපි කාගෙත් එකම බලාපොරොත්තු පින්වත්නි, තැනසිල්ල ජීවත් වෙන එක. මිල මුදල් කොච්චර තිබුණත් ඒ තියෙන තැන්වල සුඛෝපභෝගී මන්දිරවල සුවපහසු විදිහට ජීවත් වෙන්න අපිට තියෙනවා නම් අපි ඒක ගොඩාක් ලොකු දෙයක් කියලා හිතුවට, ඒ වගේ තැන්වල මේ තැනසිල්ල අපි තියෙනවා කියලා හිතුවට බොහෝ දෙනෙක් ඒක පිළිගත්තට එහෙම කිසිමයි කියලා ඒ අදහස සම්පූර්ණයෙන්ම මිත්‍යාව, වැරදි අදහස. අද බලන්න බටහිර රටවල් වල උගත් මිනිස්සු එයාලා පිළිගන්න තියෙනවා ධර්මයට අනුව තමයි සැනසීමක් ඇති කරගන්නවා නම් ඇති කරගන්න පුළුවන් කියලා. එයාලා ධර්මය හොයාගෙන අපේ රටවල් වලට ඒ විදේශිකයෝ එනවා. ඒකෙන් අපිට මේ අදහස ගොඩක් සනාථ කරගන්න පුළුවන්. ඒකෙන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා ධර්මයට අනුව ජීවත් වෙන එක තරම් ඒ ධර්මයෙන්ම ජීවත් වෙන තරමටම ධර්මානුකූල පිළිවෙත් අනුගමනය කරන තරමටම මේ බාහිර ලෝකයෙන් හිත මුදවගත්ත තරමට අපිට සැනසීමක් ඇති කරගන්න පුළුවන් කියන අපේ ජීවිත ගැන මේ සංසාර ස්වභාවය ගැන සියල්ල හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් තමයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ නික්ලේශී හද මණ්ඩලේ පහළ වෙලා ඉතාම කරුණාවෙන් මහා මෛත්‍රියකින් දයාවෙන් පෝෂණය වෙලා ඒ උතුම් සතර දනදා වහන්සේගේ ස්පර්ශය ලැබමින් තමයි මේ විශ්වයට මේ උත්තරීතර ධර්මය ඒ දේශනා ධර්මයේ ලෝකයට ලැබුණේ. උන්වහන්සේම බුදුරජාණන් වහන්සේම උන්වහන්සේගේ ජීවිතයේ යම් කිසියම් නිරාමිත ප්‍රීතියක් ලැබුවා නම් ඉන්පස්සේ නික්ලේශී මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිතයේ යම් නිරාමිත ප්‍රීතියක් ලැබමින් වැඩ සිටියා නම් ආන්න ඒ සැනසෙල්ල ඒ ප්‍රීතිය උන්වහන්සේලා ලබා ගත්තේ මේ අවබෝධ කරගත් උතුම් ධර්මයෙන්මයි. මේ හැර වෙන ක්‍රමයක් එදා තිබුණේ නැහැ. එදා තිබුණේ නැත්නම් වර්තමානයේ තියෙන විදිහක් නැහැ. මේ ධර්මයෙන් හැර සැනසෙල්ලක් ලබන්න පුළුවන් ක්‍රමයක්. ඒක මතුවටත් වෙනස් විදිහකට පහළ වෙන්න බෑ. එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. එහෙනම් එදාට අදට හෙටට දෙවියන් සහිත මරුන් බඹුන් සහිත මේ මුළු විශ්වයේම සත්‍යයන්ට සැබෑ සැනසෙල්ලක් සැබෑ සතුටක් ඇතුව ජීවත් වෙනවා නම් ඒකට උපකාර වෙන්නේ
මේ උතුම් ධර්මය නිසායි. මේ මිනිස් ජීවිත අර්ථවත් කරගන්න හැටි සාර්ථකව ගත කරන ආකාරය බුද්ධ ධර්මයේ ඉතාම හොඳින් නිර්දේශ කළා. පැහැදිලි කළා දීලා තියෙනවා. දැන් අපි දන්නවා ඔය සිඟාලෝවාගේ සූත්‍ර මංගල පරාභව ධම්මික වේලුද්වාර වසල වගේ සූත්‍ර දේශනාවල මේ සාමාන්‍ය ජීවිතයේ ගත කරන අයට සාමාන්‍ය දිනදා සමාජ ජීවත් වෙන අයට ඉතාම හොඳ ලස්සන ජීවිතයක් ගත කරන විදිහ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ දෙනවා. තාම සතුටින් සන්තෝෂයෙන් හොඳින් ගත කරන විදිහ. අපායගාමී නොවී සුගතිගාමී ජීවිත ලැබමින් මේ සසර ඉස්සරහට යනවා නම් යන විදිහ උනාසු වෙනවා දෙනවා. ඒ සංසාරේ නවත්තන විදිහ තේරුම් ගන්න ඕනේ. පින්වත් ඒ නිසා හොඳට මේ බණ ටික අහන්න. මේ බණ ටික අහලා හොඳට මතක තියාගෙන ඒ හැම දෙයකටම වඩා වටින්නේ ඒ ධර්මයට අනුවම ජීවත් වෙන මහන්සියක්. එතකොට මේ ධර්ම දේශනා කරන මගේ පරමාර්ථයත් ධර්මයේ අහන ශ්‍රාවක පින්නතුන්ගේ පරමාර්ථයත් මේ දෙකම අපිට ඉතාම ඉහලින් ඉෂ්ට කරගන්න පුළුවන්. තුනුරුවන් පිළිබඳව සිඳු සැකයකින් තොරව හිත පහදවලා ශ්‍රද්ධාව ප්‍රඥාව මුල් කරගෙන යෝනිසෝ මනසිකාරින් ජීවිත තත්ත්වය දිහා බලන්න පුරුදු වෙන්න. දැන් මේ මනුස්ස ලෝකෙට ඇහැරලා ඔබ සිහි බුද්ධියෙන් බලන්න. පරණන නිත්‍ය අදුස්සික පරණ අඳුරු බැල් කඩතුරා වලින් වැහිලා මිරිකිලා ඔහේ නිකන් හිටපු ඒ දීන යුගයට යන්න එපාය. දැන් ඔබ තාම ශක්තිමත් විරාජමාන මේ ධර්මයත් එක නැගී ඉන්න බලන්න. දෙපයින් හිතගෙන ලෝකෙ දිහා බලන්න. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරෙන් ජීවිතය දිහා බලනවා කියලා. මේ සසර ඇවිදීම දුකක් කියන එක ඔයාලට එතකොට වැටහි. මේ දිරා යන පස් බවට පත් වෙන ජීවිතේ කිසිම දවසක වෙනස් නොවෙන උත්තරීතර තැනසීමක් අත්කර ගන්න පුළුවන්කමක් ඔබට ඒ තුළ සැලකෙන. ඒ උතුම් තැනසිල්ල මගේ ජීවිතවලත් මම අත්කර ගන්නවා. ඒ සඳහා කැප වෙනවා කියන සිතුවිල්ල හොඳට පණපවාගෙන දිරිමත් කරගෙන බණ ටික අහන්න. මං අර මුලින් සිහිපත් කරපු පාටි නැවත මම මතක් කරන්නම්. චත්තාරෝ මේ මහරජා පුද්ගල සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මි. කතමේ චත්තාරෝ සමෝ සමපරායනෝ සමෝ ජ්‍යෝතිපරායනෝ ජ්‍යෝති සමපරායනෝ ජ්‍යෝති ජ්‍යෝතිපරායනෝ. මේ සූත්‍ර පාඨය ඇතුළේ අංගුත්තර නිපාතය චතුත්ථක නිපාතය. මේ සූත්‍රේ නම අපි කිව්වා සමෝ සමපරායන සූත්‍රය. පින්වත් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පසේනදී කොසල් රජතුමාට. එතුමාට කියලා දුන්න දහම් කාරණා ගොඩාක් මේ පෝෂණ සංයුක්තයේ තියෙනවා. මේක කියලා දෙන්නේ මේ ලෝකයේ ජීවත් වෙන පුද්ගල කොට්ටාස හතරක් පිළිබඳ. ඒ කියන්නේ මේ ඔබ මම අතර ජීවත් වෙන මිනිස්සුන්ගේ කොටස් හතරක් බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා. පළවෙනි කෙනා තමයි සමෝ සමපරායන පුද්ගලයා. ඒ කියන්නේ මොකද්ද? සමෝ කියන්නේ අන්ධකාරය. සමෝ කියන්නේ අන්ධකාරයෙන් සමපරායන නැවතත් අන්ධකාරයට යන පුද්ගලයා. දෙවෙනි කෙනා සමෝ ජ්‍යෝතිපරායන අන්ධකාරයේ ඉඳගෙන ආලෝකයේ කරා යන පුද්ගලයා. තුන්වෙනි එක ජ්‍යෝති සමපරායන ආලෝකයේ ඉඳගෙන එයා යන්නේ අන්ධකාරයට. හතරවෙනියා ජ්‍යෝති ජ්‍යෝතිපරායන එයා ආලෝකයේ තුල ඉන්නවා. ඉදිරියට යන්නේ ආලෝකයේ කරාමයි. මේන්න මේ වාගේ පුද්ගලයන් හතර කොටසක් අපි සමාජයේ ඉන්නවා කියලා. අපි බලමු මේ පුද්ගලයන් හතර දෙනා අපි කොහොමද හඳුනාගන්නේ කියලා. පින්වත්නි පළවෙනි පුද්ගලයා. දැන් මෙයාලා ඔබ මම අතර ඉන්නවාද කියලා අපි හොඳට බලමු. ඒ කියන්නේ මේ අනිත් අයගේ ස්වභාවය ගැන බලනවට වඩා හොඳම වැඩේ තමයි ඉස්සෙල්ලාම අපි ගැන බලාගන්නේ. අපි මේ කියන පුද්ගලයන් හතර කොටසින් කුමන කොටසටද අයිති වෙන්නේ කියලා ඉස්සෙල්ලා හොඳට බලනවා. ඒකලයි අපේ ළඟ තියෙන අඩුපාඩු හදාගෙන මේකේ හොඳ පැත්තට හැරෙන්න අපි මහන්සි ගන්නවා. ඊට පස්සේ හොඳ මාර්ගය දැනගෙන ඒකේ ගමන් කරනවා. ඒ එකම මේ අතීත ජීවත් වෙන අපේ යාළු එහෙලියෝ අපේ නෑ ඥාති හිතවත එයාලා මේ කොටස් හතරෙන් කුමන කොටසකටද අයිති වෙන්නේ කියලා හොඳට බලනවා. බලලා එයාලගේ ජීවිතයටත් වැඩදායි හරිදේ අපි බොහොම කරුණාවෙන් මෛත්‍රයෙන් ඉවසීමෙන් කියලා දෙනවා. ඒක ද්වේෂයෙන් තරහකින් නෙමෙයි. එයා වටහන්න එයාට නින්දා කරන්න බලාගෙන නෙමෙයි කරුණාවෙන් කියලා දෙනවා.
හරි දෙයක් කියා කරගෙන යනවා නම් ඒක අපි දිරිමත් කළා. එයාට තව ටිකක් ඉදිරියට යන්න ශක්තිය දෙනවා. ආ මේක තමයි කල්යාණ මිත්‍ර. බුදුදහම තුල ජීවත් වෙන සැබෑ මනුෂ්‍ය ගුණධර්ම කියන නිමිති යටින් වෙන්න ඕන තැනදී. බලමු අපි මේ සුද්ධලිය හතර දෙනා හඳුනගන්න. ඉස්සලම අපිට හම්බෙන්නේ තමෝ තම පරායනකින් සුද්ධලිය. පින්වත්නි සමහර ඇත්තන් ඉන්නවා පෙර සංසාරේ කරන ලද අකුසල් කර්මවල විපාක වශයෙන් මේ ලෝකයේ උත්පත්තියක් ලබන. උත්පත්ති ලබනකොටම මේ සමාජ සම්මතයට අනුව මේ බටපොතු වලින් බහන්න නිෂ්පාදනය කරන ඉවුවගින් ජීවත් වෙන වේන කුලය කියලා මේ පහත් කුල තියෙනවා. ඒ වගේ උපදිනවා. සමහරු සත්තු මරල මස් සපයන ඒ තුලින් ජීවත් වෙන මේ සාධ කුලය කියන්නේ වැඩි කුලය කියලා අපි කියන්නේ. ආන්න ඒ වගේ තැන්වල සමහර ඇස්ස උපදිනවා. සමහර අය සසරගත කර්ම ශක්තියන් වල තියෙන දුර්වලකම නිසා සංවලින් බහන්ඩ නිෂ්පාදනය කරන ඒවා විකුණලා ජීවත් වෙන රතකාර කුලය කියන කුලවල ඉපදෙනවා. සමහරු කසල සෝදන නගර පිරිසිදු කරන ආන් ඒ වගේ මිහිකාර සේවය යෙදෙන ක්‍රියා කරන මේ කුක්කුස කුලය කියලා තිබෙනවා. අන්න එවැනි පහත් කුලවල ඉපදෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඊළඟ සමහර ඉන්නවා සිංහාසනින් ජීවත් වෙන මේ චණ්ඩාල කුලයක් තියෙනවා. ආ මේ වගේ පහත් කුලයක සැඩොල් කුලයක ඉපදෙනවා. මේ වාගේ අයගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ ගොඩාක් දුරට කුසගින්න නිමා ගැනීම වෙනුවෙන් විතරයි. ඒක හරියට ඉතු වෙන්නේ නැහැ. ඒක ඉස්ස කරගන්න දැසමකට. ඉන්න නිවහනක් නැහැ. අඳින්න වස්ත්‍රයක් නැහැ. කන්න ආහාරයක් නැහැ හරියට. මේ මොකක්වත් නැතුව සමාජයේ කිසිම කෙනෙක්ගෙන් කවුහරණක් නැතුව දිවාරය දෙකේම පසුතැවෙන කාලේ ගත කරනවා කියලා. එච්චර විතරක් නෙමෙයි පින්වත්නි, එයාලා සමහර වෙලාවට විකල වෙච්ච, විකෘති වෙච්ච ඉන්ද්‍රියන් නැති අය බවට පත් වෙලා ඉපදෙනවා. සමහර වෙලාවකට එයා කණික් නැත්තම් කොරෙක් නැත්තම් බිහිරෙක් නැත්තම් අබ්බගාතේ මේ උත්පත්තියෙන්ම මේ තමන් ලබාගත්ත මේ අවාසනාවන්ත සත්‍යය නිසා ඒ දුක් විඳිමින් නිකමටවත් කල්පනා කරන්නේ නැහැ මට මේ මොකද්ද වෙලා තියෙන්නේ, මම මේ මොකද්ද මේ කරන්නේ, එහෙම කියලා නිකමටවත් කල්පනා කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා තව තවත් කරන්නේ සෝ කායේන දුක්චරිතං චරති, වාචාය දුක්චරිතං චරති, මනසාය දුක්චරිතං චරති, සෝ කායේන දුක්චරිතං චරිත්වා, වාචාය දුක්චරිතං චරිත්වා, මනසාය දුක්චරිතං චරිත්වා, කායස්ස වේදා පරම්මරණ අපායං දුග්ගති නිපාතං විනිරයං උත්පජ්ජති. විනිරයං උපපජ්ජති. ඒ පුද්ගලයා තව තවත් මොකද කරන්නේ? කයින් දුසිරිත්වල යෙදෙන, වචනින් යා දුසිරිත්වල යෙදෙන, මනසින් යා දුසිරිත්වල යෙදෙන, කයින් වචනින් සිතින් මේ දුසිරිත්වල යෙදීම නිසා යෙදීමම වාසය කරන හින්දා මේ පුද්ගලයාට මරණින් පස්සේ නැවතත් සැපයෙන් තොර වූ දුක් සහිත වූ අපාය උත්පත්තිය කරා යන්න සිද්ධ වෙනවා. දැන් බලන්න අද කාලේ ඉන්නවා එහෙම උත්පත්තියෙම කිසිම දෙයක් නැතුව සිංගන සත්‍යයට පත් වෙලා මහමඟ සිඟාසමින් ජීවත් වෙන සමහරයි. ඉතින් එයාලා ඒ දුක්ඛිත ජීවිතය ගත කරමු. මිනිසුන්ව රවට්ටලා තමයි මේ නිගමනේ දෙන්නේ. මහමඟ යන මිනිසුන්ව රවට්ටලා බොරු දේවල් කියලා තමයි අර තමන්ගේ නැති දැරිකමට සල්ලි ටිකක් ඉල්ලගන්නේ, කෑම ටිකක් ඉල්ලගන්නේ. ඒකත් වංචාවෙක් තමයි. එහෙම කරලා පුළුවන් තරම් සල්ලි එකතු කරනවා. ඔයේ බොරු කියලා වෙනත් වංචනික වැඩ කර සමාහට හොරකම් කරනවා. මිනිසුන්ගේ පර්ස් එක උස්සගෙන යනවා, බෑග් එක උස්සගෙන යනවා, ටෙලිෆෝන් එක හොරකම් කරනවා, සෙරෙප්පු දෙකේ ඉඳලා හොරකම් කරනවා, මුදු මාල ටික කඩා ගන්නවා. එහෙම ගිහිල්ලා එයාලා සල්ලි හම්බ කරනවා. මේ නැති බැරි කරන තමයි ඒ මුදල් හම්බ කරන්න කරන දේ. පව්කාර විදිහට ඉපදිලා තවත් කරන්නේ පව්කාර වැඩ. හැමදාම අර ඉරිච්ච පරණ ඇඳුමම ඇඳගෙන මේ ගිනි කාස්ත කව්වේ හිට මෙහෙට දඟලමින් හරියට කෑම ටිකක් වන්නත් ඉන්නවා. හැබැයි සූදු කෙලින්ද සල්ලි පහ උදාට හවසට පාවිච්චි කරනවා. ලක්ෂ ගණන් එකතු කරනවා.
මැරෙනකම් හිඟාසන එක නවත්තන්නේ නැහැ. සල්ලි හම්බ කරන එක නවත්තන්නේ නැහැ. හැබැයි කවදාකවත් හරියට සැපක් ඉඳලත් නැහැ. සංසාරගත අකුසලයකට මෙහෙම දුක්ඛිත ජීවිතයක් ලැබලා තවත් ඒ ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්නේ නැතුව අනේ මට මේ මොකද්ද උනේ කියලා හිතන්නේ නැතුව ඒ පිරිස තව තවත් කරගන්නේ අකුසල. ඉතින් කයින් වචනේ අකුසල් කරගන්නේ. එහෙම කරමින් ඉඳලා එයා දවසක මරණයට පත් වුණාට පස්සේ එයාගේ ඊළඟ උපතක් යන්නේ එක්ක නිරය කරා නැත්නම් පිරිසන් ලෝකෙට නැත්නම් ශේත ලෝකෙට. එයාලට තියෙන මේ උපත් තුන තමයි තුනෙන් එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාපි මහරජ පුරිසෝ අන්ධකාරාව අන්ධකාරං ගච්ඡති. මහරජ මෙන්න මේ වගේ හැසිරීම් තියෙන පුද්ගලයා අන්ධකාරයෙන් අන්ධකාරයට යන්නේ කියලා මම කියනවා. මේ තුන්දොරින් සිදු කරන අකුසල් 10ක් බුදුහාමුදුරුවෝ අපිට දෙන්නේ නැහැ. අපි ඒවට කියනවා දස අකුසල් කියලා. අපි කවුරුත් දන්නවා. පානඝාත පරද්දබ්බම් පරදාරංච කායසු. මුසාපේසුංච පරුසා සම්පප්පලාපාච වාචසු. අභිජ්ජා චේව ව්‍යාපාදු මිච්ඡා දිට්ඨි ච මානසු. සතුන් මැරීම. මේ සතුන් කිව්වහම පින්වත් තිරිසන් සතුන් විතරක් නෙමෙයි. මේ මිනිස්සු කියන අපි ඔබ වගේ අයත් ඒකට අයිති වෙනවා. මොකද මිනිස්සු සත්ත්ව කොටසක්. එතකොට කෙනෙක් ඔන්න සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම කියනවා. මොලේ මේ වැරදි තුනේ යෙදෙනවා. ආන්නේ වැරදි තුන සිද්ධ වෙන්නේ කයි ශරීරයෙන් කියන. ඊළඟට වචනින් වැරදි හතරක් සිද්ධ වෙනවා. බලන්න අච්චර ලොකු ශරීරයෙන් සිද්ධ වෙන්නේ වැරදි තුනයි. මේ රුපියල් දෙකක් වගේ පුංචි දිව පෙත්තකි. මේ වචනේ මොන තරම්නම් වැරදි ප්‍රමාණය. තාම වැඩි ප්‍රමාණය. වැරදි හතරක්ම සිද්ධ වෙනවා. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම කියන මෙන්න මේ හතර මේවා වචනින් සිද්ධ වෙයි. ඊළඟට සිතින් සිද්ධ වෙන වැරදි තුනක් තියෙනවා. වැඩි ලෝභය, බද්ධ වෛරය, මිත්‍යා දෘෂ්ටිය කියන තුන. ආන්න ඒ අකුසල් 10ම හරි ඒ 10න් එකක් දෙකක් තුනක් හරි කරන අයයි සමහර අය පස්පව් දස අකුසල් මෙන්න මේ හැම එකක්ම කරනවා. ඊට පස්සේ යා මේ බුද්ධහදී රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගන්නෙත් නැහැ. මසුරු මල චේතනා දුරු කරලා දාන ආදී පින්දහම් කරන්නෙත් නැහැ. සීල භාවනා වගේ ප්‍රතිපත්ති පුරන්නෙත් නැහැ. මව්පියන්ට, ගුරු දෙගුරුන්ට, වැඩිහිටියන්ට අසූපස්ථාන කිරීමක් කරන්නෙත් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගෞරව බහුමානය සහිතව කටයුතු කරන්නෙත් නැහැ. එයාලට අගෞරවනීය විදිහට අවමන් කරමින් තමයි එයා ජීවත් වෙන්නේ. දොස් කියනවා. මේ වාගේ පුද්ගලයෝ බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ හරියට දැසම අන්ධ මිනිස්සු විදිහට. ඇස් දෙකම පේන්නේ නැති අන්ධයෝ විදිහට. බැලුව බැලමට එයාගේ ඇස් දෙකම පේනවා. නමුත් එයාගේ ඇස් දෙකම පේන්නේ නැති කෙනෙක් විදිහට තමයි එයා සමාජ තුළ අපිට ධර්මානුකූලව බලන්නේ. දැන් පින්වත් ඔබ අපි අතර ඔය වගේ අඩුපාඩු සමහර විට තියෙන්න පුළුවන්. අපේ ළඟ නැතත් අපි ආශ්‍රය කරන අපේ හිතවතුන් ළඟ අපි හොඳයි කියලා හිතන්නේ නැහැ ළඟ ඔය ටික තියෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් නම් අපේ අඩුපාඩු ටික හදාගෙන අපේ අර හිතවතුන්ට මේක කරුණාවෙන් කියලා දෙන්න. ඔබ ළඟ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක හදාගන්න කියලා. සමහර අය ඒක තේරුම් අරගෙන හදාගන්න. පින්වත් ඔන්න ඔය වගේ පුද්ගලයෝ සංවිජ්ජමාන ලෝකේ. ඔවුන් ඔය වගේ අය විද්‍යාමාන වෙනවා කියලා දැනගන්න. ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා අපිට පේන්නේ. පින්නතුන් අහලා ඇති ඔය චක්‍රවර්ති තියනාද සූත්‍රයේ සඳහන් වෙනවා මේ දුප්පත්කම. දැන් අපි ඔය කියාගෙන ආපු සොර මැරකම් කළ ජීවත් වෙන්න සිද්ධ වෙන ඊළඟට මස් වෙළඳාම, සතුන් වෙළඳාම, ඔය කුණු කසල තේදීම් වගේ මේ දුක්ඛිත රස්සාවන් කළා ජීවත් වෙන්න වෙන මේ දුප්පත්කම හැදෙන්නේ මොකක් නිසාද? මේ නැති බැරිකම. මේ සංසාරගත කර්මත් එදිනෙදා සමාජය තුළ ජීවත් වෙනකොට උත්සාහයක් නැහැ කියන කාරණා නිසා තමයි දුක්පත්ති නැති වෙන්නේ. පින්වත් මෙන්න මේ දිලිදුකම ලැබීම අනිකුත් හැම අපරාධයක්ම කිරීමට මුල් වෙනවා කියලා එක තැනක උන්වහන්සේ පෙන්නනවා. අදනානම් දනී අනුත්පදිය මානු දාලිද්දියන් වේපුල්ලන් මගමාසි. දාලිද්දියන් වේපුල්ලන් ගතේ සත්තන් වේපුල්ලන් අගමාසි.
සත්‍යේ වේපුල්ලං ගතේ පානාති පාතෝ වේපුල්ලං අගමා අදින්නා දාන කාමේසු නිච්චාචාරෝ තිසුනා වාච ඉමේසු ධම්මේසු වේපුල්ලං ගතේ තේසං සත්තාන ආයු වන්නම් පරිහාය ඔය කපුසල් ටිකක් මෙතන කියනවා ධනවත්කමක් නැති නිසා දිරිඳු ජීවිතයක් ගත කරන පුද්ගලයෝ සල්ලි හොයන්ට ආයුධ හදනවා ඒ ආයුධ වලින් ප්‍රාණඝාත අකුසල් කරනවා ඊට පස්සේ බොරු කියනවා ඒව වහගන්න බොරු කියනවා එහෙම උනේ නැහැ කියලා හිස් වචන කතා කරනවා මෙන්න මේ වගේ දේවල් ඇති වෙනවා තමයි මේ දුප්පත්කමෙන් තමයි අනිකුත් සියලු දේවල් හටගන්නේ චක්කවර්ති තිනාන සූත්‍රයේ පෙන්නනවා ඇතැම් රජදරු හරියට රාජ්‍ය පාලනය කරගෙන ඈත ගම්ගණන්වල ඉන්න දුප්පත් මිනිසුන්ට අසරණ මිනිසුන්ට හරියට වස්තුව ධනිය දෙදිලයන්ට සලසන්නේ නැති නිසා තමයි මිනිසුන්ගේ දුප්පත්කම ඇති වෙන්නේ දුප්පත්කම ඇති වුණාට පස්සේ මිනිස්සු ඒ දුප්පත්කමෙන් ගොඩ එන්න ඔන්න අවියාවද හදන සත්තු මරනවා හොරකම් කරනවා ඊට පස්සේ වගේම බේරෙන්න බොරු කියනවා කේලම් කියනවා පරුත වචන කියනවා ඔන්න ඔය විදිහට අනිකුත් සියලු අපරාධ ලෝකෙ විහිරෙන්න පටන් ගන්නවා මේ මේකට ගැළපෙන්න අපි කල්පනා කරලා බැලුවම අපිට පේනවා එයාලා ඊට පස්සේ සමන්ටත් සමන් ජීවත් වෙන සමාජයටත් හිංසාකාරී පුද්ගලයෙක් විදිහට හැසිරෙනවා ඒකට ප්‍රධාන හේතුව දුප්පත්කම දුප්පත් ජීවිතයක් ලැබීම මෙන්න මේ වගේ පව්කම් කරන පුද්ගලයෝ මේ ලෝකේ ජීවත් වෙන කාලේ ජීවත් වෙන්නේ කොහොම පසුතැවිලි. එයාලා පරලොව ගියාට පස්සේ අපාගත වෙලා අප්‍රමාණ දුක් පීඩා විඳිනවා. ඊට පස්සේ තව තවත් එයාලට දුක් වෙන්න පසුතැවෙන්න සිද්ධ වෙනවා. කෙටියෙන් කියනවා නම් කිසිම සැපක් ඇත්තෙම නෑ එයාලට. පෙර ජාතිවල සිදු කරගත්ත අකුසල් karma නිසා ඒ වගේ විපාක වශයෙන් මේ අප්‍රමාණ කාලයක් අපායවල දුගතිවල නොයෙක් විදි දුක්ඛම් කටළු අනුභව කරලා මුකාකරි දුරුවල කුසල කර්මයක විපාකයක් නිසා මේ සුගති අහේතුක ප්‍රතිසන්දියක් ලබන මේ පුද්ගලයා මේ මනුෂ්‍ය ලෝකික දෙන කෙනා එයා තව තවත් තමන්ගේ ජීවිතය අකුසලයෙන් පාපයෙන් අඳුරට පරිහානියට දුකටපත් කරගන්නවා දුස්චරිතවල දෙනවා ආ මේ නිසා අපේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා ඒ වගේ පුද්ගලයෝ ඇවිල්ලා හඳුන්වන්නේ සමෝ සමපරායි අඳුරෙන් අඳුරට යන අය හැටියට ඊළඟට අපිට පුළුවන් කතා කරලා බලන්න මේ සමෝ ජෝතිපරාය කියන පුද්ගලයා ගැන ඒ කියන්නේ අඳුරෙන් ආලෝකයේ කරා යන පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා ඒ දෙවෙනි පින්වත්නි අර වගේම පෙර ජාතිවල කරගත් අපුසල් කර්ම හේතු කරගෙන එයාලා අපායවල බොහෝ කාලයක් ඉපදිලා ඉතාම තද බල දුක්ඛිත දුක් වද වේදනා විඳින්මින් කාලේ ගත කළා මොකක් හරි දුර්වල කුසල කර්මයක විපාකයක් විදිහට එයත් සුගති අහේතුක ප්‍රතිසන්දියක් උපතක් ලබනවා මේ මනුස්ස ලෝකේ ඒ කියන්නේ එයාට සැප නැහැ මිනිස්සෙක් කියලා ඉපදෙන්න විතරක් පොඩි තිනක් තියෙනවා මනුස්ස ලෝකේ අනිකුත් උපභෝග පරිභෝග වස්තුන් ලබන්න තිනක් එයාට නැහැ ඒකට කියන සුගති අහේතුක ප්‍රතිසන්දියක් කියලා ආ මෙහෙම ඉපදෙන කෙනා අර වගේමයි සමාජ සම්මතයේ හැටියට පහත් කියලා කියන හීන කුලවල ඉපදෙනවා. අතපය අංග විකල වෙලා උපදිනවා. ශරීරයේ දුර්වර්ණ. අනිත් අයගේ මනසට ප්‍රියංකර ස්වභාවයක් යාගේ ඇත්තේ නැහැ. අනිත් අයගෙන් ගරහාවට, නිින්දාවට ලක් වෙනවා. කෑම බීම ටිකක් ලබා ගන්න බොහොම අමාරුයි. හැබැයි එයා කර්මය කර්ම ඵලයේ විශ්වාස කරන නුවණින් යුක්ත කෙනෙක්. එයා තමන්ට මේ වගේ ජීවිතයක් ලැබුණේ සංසාරේ පව්කම් නිසා කියලා සතර කරගත් අකුසල් නිසා කියලා එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කළා එයා හිතනවා මම දැන්වත් යහපත් ජීවිතයක් ගත කරන්න ඕන. එහෙම කල්පනා කළා එයා "සෝ කායේන සුචරිතං චරති වාචාය සුචරිතං චරති මනසාය සුචරිතං චරති සෝ කායේන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා" මනසාය සුචරිතං චරිත්වා කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගලෝකං උපපජ්ජති එයා තුන්දොරින් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් ඈත් කරලා දාලා එයා දස කුසලයේ දෙලා සීල භාවනාදී ප්‍රතිපත්තිවල ජීවිතය ගත කරනවා රත්නත්‍රයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව එයා ශ්‍රද්ධාවකින් යුක්තව ජීවත් වෙනවා
මෞද මෞපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කරන අප උපස්ථාන කරනවා සමාජ ජීවත් වෙන අසරණයන්ට කරුණාවෙන් පුළුවන් ශක්ති ප්‍රමාණෙන් අපි හිත වෙනවා පොදුයි සාමාන්‍යයෙන් සමන්ගෙන් සමාජයේ ඉතුරු යුතුකම් පුළුවන් විදිහට යා සම්පූර්ණ කරනවා එයා සියලු සත්‍යයන්ට පුදුම කරුණාවකින් මෛත්‍රියකින් ජීවත් වෙන්න බලනවා දැන් බලන්න සමහර ඉන්නවා එහෙම අපේ අය නැතිබරිකම් දුප්පත්කම් අමාරුකම් තියෙනවා හැබැයි පොරකමට මිනීමරුමට වංචාවට යන්නේ නැහැ වේලක් කර වේලක් හරි කාලා ධර්මානුකූලව සැනසෙමින් ජීවත් වෙනවා හිත හදාගෙන පින්වත්නි සාමාන්‍ය මිනිහෙකුට මේ ලෝකේ තියෙන ලොකුම අභිමානය මොකද්ද වේලක් කර වේලක් හරි කාලා සම්බෝලිකුයි බතුයි හරි කාලා ලුණු කෑල්ලක් එක්ක බත් ටිකක් හරි කාලා දවසට එක වේලක් හරි කාලා එයා ජීවත් වෙනවා හැබැයි දවසට තුන් හතර වේලවල් කන හොඳ හැඳි ගෑරෙප් වලින් කන හොඳ හෝටල් වලින් කන ලොකු ලොකු සල්ලි කාරයෝ වගේ කන්න ගිහිල්ලා හොරකම් කිරීම කරන්නේ නැහැ ප්‍රාණඝාත කරන්නේ නැහැ කාමේ වර්ධවන කිරීම කරන්න යන්නේ නැහැ බොරු කේලම් කියලා මිනිස්සු රවටලක් හදා වඩා ගන්නෙ නැහැ සමාන අපිට තේනවා එහෙම හොඳට කාලා දීලා ඉන්න අය තනිකරම ජීවිතේ හොර මරකම් වංචා දූෂණ කරලා හම්බ කරනවා ඒකල ඉතින් හොඳට කාලා දීලා හොඳට සැපසේ ඉන්නවා පින්වත් ඒක මිනිහෙකුගේ අභිමානය නෙමෙයි එයාට දවසට එක වේලක් කන්න ලැබුණත් කමක් නැහැ අර සම්බෝල් ටිකක් එක්ක බත් ටිකක් කන්න උනත් කමක් නැහැ එයා නමුත් හොරකම් කරන්නේ නැතුව දහඩියෙන් මහන්සියෙන් හරි හම්බ කළා පැහැදිලිව පිරිසිදුව හම්බ කළා කන බොන එකක් නම් ඒ එක වේල කාලත් එයාට දෙපයින් නැගී ඉන්න පුළුවන් එයාට ලොකු අභිමානයක් වෙන ජීවිතය මම කන්නේ බොන්නේ හොරකම් කළා නෙමෙයි හොරකම් කළා වංචා කළා ඔච්චර කාල බීලා හිටියත් ඒක අභිමානයක් නෙමෙයි මිනිස්සුන්ට ඔන්න මිනිහගේ අභිමානය තමයි සාධාරණ පිරිසිදුව ජීවත් වෙන්නේ අන්න මේ පුද්ගලයා එහෙම කෙනෙක් නැති බැරි කම් තිබුණාට යන්නේ නෑ අර වගේ අකුසල් වලට මේ වගේ ගුණවත් ජීවිතයක් මේ වගේ මිනිහෙකුට ගත කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මොකද තමන්ගේ ජීවිතය පිළිබඳව ධර්මයේ පිළිබඳව සමාජයේ පිළිබඳව එයා පැහැදිලි අවබෝධයක් ඇති කරගත්තා නේද එනිසා එයාට රටින් සමාජයෙන් ප්‍රශංසා ලැබෙනවා එයා රටට සමාජයට ප්‍රයෝජනවත් හිතවත් කෙනෙක් බවට පත් වෙනවා තමන්ගේ ජීවිතයේ අඩුපාඩු අවබෝධ කරගත්තට පස්සේ කෙනෙකුට පුළුවන් පින්වත්නි මොන හරදර බාධක තිබුණත් යහපත් පුද්ගලෙක් විදිහට හොඳම කෙනෙක් විදිහට සමාජයට ඉදිරිපත් වෙන එයාට හොඳට හැකියාව තියෙනවා ධර්මයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ එයා පියවරෙන් පියවර තමන්ගේ ජීවිතයේ දියුණුව හදාගන්න භෞතිකවත් ආධ්‍යාත්මිකවත් එයා ක්‍රමක්‍රමයෙන් ජීවිතේ ආධ්‍යාත්මීය විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන හොඳ යහගුණ වලින් පරිපූර්ණ ජීවිතයක් ගත කරන නිසා මේ වාගේ පුද්ගලයන්ට සාමාන්‍ය සමාජයේ හොඳ ගරු කිරීමක් සැලකිල්ලක් අනේ මනුස්සයා කොච්චර නැති බැරි වුණත් අමාරුකම් තිබුණත් කාටවත් කරදරයක් නැතුව හොඳට ජීවත් වෙන කෙනෙක්. ඒ මනුස්සයාට කොච්චර නැති වුණත් අනිත් අයට එයා සැලකෙනවා. තමන්ට කන්න බොන්න තියෙන ටික හරි අනිත් අය වෙනින් දෙන කෙනෙක් කියලා මිනිස්සුත් ප්‍රශංසා කරනවා. මෙලොව වශයෙන් එයාට උදව් උපකාර ලැබෙනවා. සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වාගේ හොඳ ගුණධර්ම වල ජීවත් වෙන නිසා මේ වගේ අය මරණයෙන් පස්සේ සැප සහිත වූ සුගතියේ උපතක් කරා යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එයා ඇවිල්ලා සමෝ ජෝති පරායන අන්ධකාරයේ ඉඳලා ආලෝකයේ කරා එන වාසනාවන්ත පුද්ගලෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට උන්වහන්සේ පෙන්වලා දෙනවා තුන්වෙනි පුද්ගලයා ගැන. එයා තමයි ආලෝකයෙන් අඳුරට යන ජෝති සමපරායන කියන පුද්ගලයා. මේ වගේ අයත් සමාජෙ ඉන්න පුළුවන් හොඳට බලන්න. මේ ලෝකයේ දිහා බලනකොට අපිට පේනවා මේ දුගී දුප්පත් නැති බැරි අසරණ මිනිස්සු අතරේ කිසිම අඩුපාඩුවකින් තොරව අංග සම්පූර්ණ සුඛෝපභෝගී ජීවිත ගත කරන පිරිසක් ඉන්නවා. ඒකට හේතුව මොකද්ද? බලතල නිලතල තියෙන රූපය ධනය මේ හැම එකක්ම තියෙන සමාන මහා වටිනා කියන සමාජපත්‍යක් තියෙන මිනිස්සු හරියට යාලට අනිත් සමාජයේ මිනිස්සු ගනුදෙනු මණ්ඩක් කරනවා මේකට හේතුව මොකක්ද එයා පෙර ජාතිවල කරන ලද හොඳ කුසල කර්ම වල ප්‍රතිඵල එයාලට
ධනෙන් කිසිම අගහිගකමක් නැහැ. බහුලෝක සම්පත් ඕන තරම් තියෙනවා. එයාලා සමාජ සම්මතයේ හැටියට ඉතාම උසස් කුලවල තමයි ඉපදෙන්නේ. ශාත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය කියන මේ මහාචාර කුලවල ඉපදෙන්නේ. දුටු දුටුවන්ගේ මනසට ප්‍රිය කරන විදිහට, මනස වඩවන විදිහට රූප සම්පත් ඇති එයන ජීවත් වෙනවා. ඉච්ඡාවි වරණය අභිරූප සම්පන්නයි. ජීවත් වෙන්නේ වායු සමීකරණය කරන ලද මහා මන්දිරවල ගමන් බිමන් සඳහා සුවපාසු යාන වාහන. මේවා අඳුම සුලමයි. නමුත් එයා රූප මඳයෙන්, ධන මඳයෙන්, යෞවන මඳයෙන් අහංකාර වෙලා බුද්ධ ධම්ම සංඝ කියන මේ සත්පුරුෂයන් මේ උතුම් වස්තුන්ට ගරු කරන්නේ නැහැ. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලබන්නේත් නැහැ. සමහර වෙලාවට ඒ වගේ උතුමන්ගේ ආශ්‍රයයක් ලැබුණත් ඒවට ඇහුම් කන් දෙන්නේ නැහැ. ඒවා ඇහිච්ච නැති ගානට යනවා. මොකද එයාලට මේ ධර්මයේ අවශ්‍ය නැහැ කියලා එයාලා හිතන්නේ. අපිට ඕන තරම් දේවල් තියෙනවා. අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අරමුණ තේරුමක් නැහැ. අපිට හොඳට කාලැඳලා ඉන්න සම්පත් තියෙනවා කියලා අර කල්යාණ මිත්‍ර ධර්මයක් ඇහුණත් ඇහිච්ච නැති ගානට යනවා. ඊළඟට එයාලා ඒ ලැබිච්ච ධනය බලය පාවිච්චි කළා තුන් දොරින්ම කරන්නේ මොනවද? වැරදි ක්‍රියාවන් සිද්ධ කරනවා. අර අපි කලින් කිව්වේ දස අකුසල් පස්පව් එයාලා සිද්ධ කරා. සිතකය වචනේ කියන තුන් දොර. එයාලා බොහොම ක්‍රෝධ බහුල විදිහට ජීවත් වෙනවා. මසුරු විදිහට ජීවත් වෙනවා. කොටින්ම කියනවා නම් කරන්න පුළුවන් හැම දුෂ්චරිතයක්ම එයාලා කරනවා. ඉතින් පින්වත්නි මේන්න මේ පුද්ගලයා එයාගේ සම්පත් වලින් සංසාරේ පිනට ලැබිච්ච වාසනා ගුණ වලින් දැන් එයා කරගන්නෙම සසරක වාසනාවන්ත දේවල්. එයාගේ සම්පත් වලින් ඇති වැඩේ මොකක්ද? සමාජයට වැඩකුත් නැහැ, එයාට වැඩකුත් නැහැ. වෙනව නම් වෙන්නේ අයහපතක් විතරයි. සමාජයටත් අයහපතක්, එයාටත් අයහපතක්. සමහර අය තමන්ගේ ධනෙ බලේ පාවිච්චි කරනවා. වස විස මද්ද්‍රව්‍ය සමාජය පුරා බෙදා හරිනවා. ඒවට නීතියෙන් වැඩ කරන්න ආපුවම නීතියෙන් වැඩ කරන්න දෙන්නේ නැහැ. තමන්ගේ බලේ පාවිච්චි කළේ ඒවත් ආරක්ෂා කරන්න සල්ලි හම්බ කරනවා. හැබැයි මහා විනාශකාරී දෙයක් තමයි කරා. කාමේ වර්ධවා හැතිරෙනවා තමන්ගේ බලේ පාවිච්චි කරලා. දස දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවා තමන්ගේ බලය ධනෙ පාවිච්චි කරලා. නීතියෙන් වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒකවත් තමන්ගේ බලේ දා. එතකොට මිනිස්සු අසරණ වෙලා එයා නිසා ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. ඊට පස්සේ දුක් විඳින මිනිසුන්ගේ සාපේටත් මේ ආවේ. ස්වභාව දහම පවා මේ වගේ අයට සාප කරනවා. එතකොට එයා තමන්ගේ ධනය බලය මේ සංසාරයෙන් ලැබිච්ච වාසනා ගුණ පාවිච්චි කරලා දැන් මොනවද කරගෙන තියෙන්නේ? පුළුවන් තරම් අකුසල් දහම් තමයි කරගෙන තියෙන්නේ. ඒතර එයාගේ ධනයෙන් බලයෙන් ඇති වැඩක් නැහැ. අර හරියට අර බුද්ධ කාලේ බරණැස් නුවර හිටපු මහදන සිටුවරයාට වුණා වගේ තමයි මෙයාට තියෙන්නේ. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ බරණැස් නුවර මහදන සිටුවරයා කෙනෙක් හිටියා. එයාට 80 කලක් ධනෙ තිබුණා. ඒ වගේම මේ වස්තුන් වලට හිමිකම් කියන පුතෙකුත් එයාට හිටියා. විශාල ධනයක් තිබෙච්ච නිසා පුතාට ශිල්ප ශාස්ත්‍රමකුත් ඉගන්නව වෙස් නැහැ. එයාට විනෝදයෙන් මිතුරන් ඇසුරු කරමින් ජීවත් වෙන්න දුන්නා. පුතාට කලවයස් සම්පූර්ණ වුණාට පස්සේ ඒ වගේම 80 කෝටියක් ධනෙ තියෙන තවත් සිටුවරයකේ දුවක් මෙයාට සරණ පාවලා දුන්නා. එයාටත් ධනෙ තිබිච්ච නිසා දෙමව්පියෝ අධ්‍යාපනයක් ශිල්ප ශාස්ත්‍රයක් දීලා තිබුණේ නැහැ. උගත් කෙනෙක් නෙමෙයි. මේ දෙන්න විවාහ වුණා. දෙපාර්ශ්වයේම දෙමව්පියෝ කාලයක් ගියාට පස්සේ මරණයට පත් වුණා. ඊට පස්සේ මේ සියලු ධනෙ මේ දෙන්නට හිමි වුණා. ඒ දෙන්න ඒ ධනෙ කැමැති විදිහට පරිහරණය කරමින් හිතූ මනාපෙද ජීවත් වෙන්න පටන් ගත්තා. යාළු මිත්‍රාදීන් ආශ්‍රය කරමින් විනෝද වෙමින් මත්පැන් පානය කරමින් කාලය ගත කළා. අද කාලේ විදිහට රේස් වලට, ගුප්ති වලට, ක්ලබ් වලට යනවා වගේ අද කාලේ මිනිස්සු යන්නේ. මත්ද්‍රව්‍ය බීජන ක්ලබ් වල තමයි ජීවත් වෙන්නේ. යාළුවේ ඒ ස්වාමියා බිරිඳ පාන ඒ වගේ ජීවිතයක් එදා කාලේ හැටියට එයාලා ගත කළා. එයාලා ගොඩක් සූදුව කළා. අද වගේම තමයි ටික කාලයයි ගත වුණේ පින්වත්නි. මේ සියලුම ධනය ටිකෙන් ටික ටිකෙන් ටික ඉවර වෙලා නැත්තටම නැති වෙලා ගියා. අන්තිමේට ඉන්න තැනකුත් නැති වෙලා ගියා. අර මාලිගාවල හිටන් උපස්තියන් විකුණන්න තිබුණා. දෙන්නම මහපාරක බහින්ද වැඩ හදාගත්තා. දෙන්නටම මහපාරක බහින්ද සිද්ධ වුණා. හිඟමනට වැටුණා මේ දෙන්නා.
දවසක් බුදුහාමුදුර වැඩ ඉන්න විහාරේ පැත්තට මේ දෙන්න එන්න පටන් ගත්තා. හම්බ වෙච්ච ආහාරයක් විහාරේ කොනක ඉඳගෙන කනවා දෙන්නම. බුදුරජාණන් වහන්සේ මේ දෙන්න දැකලා වික්ෂුන් වහන්සේලාට මේක පෙන්වලා එයාලගේ විස්තරය කියලා දෙන්න. මේ දෙන්න මුල්ම කාලෙදී හොඳ කල්පනාවකින් අවබෝධයකින් ජීවත් වුණා නම් මේ නගරයේ ඉන්න ප්‍රධානම සිටුවරයා වෙන්න තිබුණා. සිටුපවුල වෙන්න තිබුණා. අතරමඟ දිහරි කල්පනා කරා නම් දෙවැනි තුන්වැනියා වෙන්න හරි තිබුණා. මොකද ලොකු ධනයක් තිබිච්ච අය. තරුණ දෙන්නේ. ඒ විතරක් නෙමේ අන්තිම කාලේ හරි ධර්මානුකූලව ජීවත් වුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵලවලට හරි පත් වෙන්න තිබුණා. නැත්තම් අනාගාමි වෙන්න හරි තිබුණා තවත් පස්සෙ හිටුවා නම්. සකදාගාමි වෙන්න හරි තිබුණා පස්සෙ හිටුවා නම්. එයාලට අවසාන අවස්ථාවේ සෝතාපන්න වෙන්න හරි ඉඩ තිබුණා. එහෙම පින් තිබිච්ච අය. නමුත් ඒ සියල්ලටම එයාලා අහිමිකම් කියන පුද්ගල බවට පත් වෙනවා. ඒ සියලු වාසනා ගුණ එයාලට අහිමි වෙලා ගියා. අන්තිමේට පාළු අම්බලමක සීතලේ ගැහි ගැහි මරණයට පත් වෙලා මරණින් මත්තේ මෙයාලා අනාගතේ අපාගත වෙන බව බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා. ඒ සිද්ධියේ විදිහටම සිද්ධ වුණා. එතකොට පින්වත්නි අපිට තේරෙනවා කෙනෙක්ගේ ජීවිතේ වටින්නේ ධනවත්කම බලවත්කම නෙමෙයි ගුණධර්ම. ගුණධර්ම වලින් තමයි මේ ජීවිතයක් හැදෙන්නේ. බුද්ධ ආදී උත්තමයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන නුවණින් යුක්තව හොඳ ජීවිතයක් ගත කරනවා නම් අන් මේ ජීවිතේ වටිනවා. මේකට වෙනස් විදිහට ගුරු දෙගුරුන්ට ගරු සැලකිල්ලක් නැතුව දස අකුසල් වලින් යුක්තව ජීවත් වෙනවා නම් අන්න ඒ වගේ අයගේ ජීවිත සම්පූර්ණයෙන්ම අන්ධකාරී ගත වෙනවා. අවාසනාවන් කොටින්ම කියනවා නම් මතු ජීවිතත් අපාගත වෙන එක තමයි වෙන්නේ. හරියටම උස ප්‍රාසාදයක ඉන්න කෙනෙක් බිමට බහිනවා වගේ. ඇදගෙන බිමට වැටෙනවා වගේ. එයා එළියේ ඉඳලා හොඳ ආලෝකමත් සැපවත් ජීවිතයක ඉඳලා අන්ධකාරයේ කරා යන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තුන්වෙනියා. හතරවෙනි පුද්ගලයෙක් ගැන බුදුහාමුදුරුවෝ කියනවා. දැන් අපිට අර තුන්වෙනියා ගැන කාරණා ටික තියාගෙන යද්දී අපිට තේරෙනවා නම් මේ මගේ ළඟත් මේ වගේ අඩුපාඩුකම් තියෙන මම මේ හොඳට සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක්. මට හොඳට යමක්කමක් තියෙනවා. මේ බණ අහගෙන ඉන්න පින්නතුන් අතර එහෙමයි ඉන්නවා. ආන් ඉවෙනි අයට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕන. අනේ මම මේ සංසාර ජීවිතේ කරගත්ත පින් නිසා ලැබිච්ච මේ සැප සම්පත් ටික අයථා විදිහට පරිහරණය කරන්න හොඳද? ඒ ටික හොඳින් රැක බලාගෙන පින් දහම් කරමින් දස අකුසලයේ මෙතෙක්කල් යෙදෙනවා නම් ඒකෙන් බේරිලා ඒකෙන් ඈත් වෙලා පස් පවේ යෙදුනා නම් ඒෙන් නිදිලා සිල්ගුණ දහම් රැකගෙන හොඳ ජීවිතයක් ගත කරගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න. එහෙම අයට ඉතින් ඊට පස්සේ දාන ධර්මාදී පින්කනුත් කරගෙන ධර්මානුබෝධය කරා සිතායික්මන යන්න පුළුවන්. මොකද එයාලා සංසාරේ ගොඩක් පින් තියන අය. පින් තියෙන නිසා තමයි එයාලට අර සැප සම්පත් ලැබුණේ. එයාලා හරියට සිහිනුවණින් කල්පනා කළොත් ඉතාම ඉක්මනින් ධර්මානුබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා අනිත් අයට වඩා. ආ මේක තේරුම් ගත්තොත් අපේ සමාජයේ ඉන්න අනිත් අය අපිට ඉතාම ලස්සන ජීවිත ගත කරන්න පුළුවන්. මේ ආලෝකයේ ඉන්න අපි අන්ධකාරයට යන පිරිසක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ තුන්වෙනිය ගැන පැහැදිලි කරපු නිසා. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට හතරවෙනි පුද්ගලයා ගැන පෙන්වනවා. එයා තමයි ජෝති ජෝති පරායන. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකය කරා යන පුද්ගලයා. මේ ලෝකේ යම්කිසි පුද්ගලෙක් උපදිනකොට පූර්ව කර්මවල විපාක වශයෙන් එයා මහා සාර කුලවල ඉපදෙන. සියලුම උපභෝග පරිභෝග ධන ධාන්‍ය සම්පත් වලින් ආර්ය ජීවිතයක් එයාට ලැබෙනවා. ඊළඟට එයා අභිරූප සම්පන්න. ඒ කියන්නේ නිහිබට සුරපුරයක් වගේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. එයා දෙවියෙක් වගේ දිව්‍යාංගනාවක් වගේ රූප සම්පත්තියත් ඉතාම ලස්සනයි. දකින්න දකින්න අය කිසිත පිනා යනවා. එයා මහත් වූ භාග්‍යයක් වාසනාවක් ඇති ඉපදිච්ච කෙනෙක්. එයාට සංසාරේ ගොඩක් පින් තියෙන කෙනෙක්. ඒක ඉතින් අන්න ඒ වගේ උතුම් ජීවිතයක් ලැබෙන එක ලොකු වාසනාවක් වෙනවා. එයා එපමණකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එයා සංසාර ස්වභාවය ගැන, ජීවිතය ගැන, ධර්මය ගැන අවබෝධයක් ඇති කරගන්න මහන්සි ගන්නවා. ජීවිත විමුක්තිය හදාගන්න තමන්ගේ ජීවිතය තුළ
අවශ්‍ය කරන ඒ උතුම් නිරාමිත සැප සතුට ලබා ගන්නට. එයාගේ ජීවිත කාලයේ ලබාගත් ධනය, කාලය, ශරීර ශක්තිය, හැකියාවන් සැප කරලා පාවිච්චි කළ කටයුතු කරනවා. ආන්න එයාට ඒ සසර පිනත ලබාගත් සම්පත් වලින් උපරිම වටිනාකම, උපරිම ප්‍රයෝජනයක් අත් කරගන්න පුළුවන්කම තියෙනවා. යහපත් ජනක කර්මවල ශක්තියක් නිසා මේ ලෝකේ ඉතාම හොඳ ලස්සන සැපවත් උපතක් ලබාගත් ඒ පුද්ගලයා ඒ උපස්සම්භක කර්මයේ අනුබලය ලබාගෙන බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන දාන සීල භාවනාදී ප්‍රතිපත්ති ධර්මවල යෙදিলা බොහෝ කාලයක් ඉතාම සුවසේ වාසය කරනවා. එයා ශ්‍රද්ධාව දියුණු කරගන්නවා, තියුණු කරගන්නවා. එයා ප්‍රඥාව දියුණු තියුණු කරගන්නවා. සිල්වත් ගුණවත් බව එයාගේ ජීවිතය තුළ ඇති කරගන්නවා. සිල්වත් ගුණවත් උත්තමයන්ට නිතර උපස්ථාන කරනවා. තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට නිතර සලකමින් කටයුතු කරනවා. එයාට පුංචියට හරි උදව්වක් උපකාරයක් කරපු තමන් ආශ්‍රය කරපු පරණ යහළු මිතුරන් අමතක කරන්නේ නැහැ. එයාලගේ දුකේදී සැපේදී ආ ඕනම වෙලාවක පිහිට වෙනවා. හරියටම හරි දේ බලලා හොඳම දේ තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්න එයා පසුබට වෙන්නේ නැහැ. වැරදි දේ දැක්කම බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනිත් අයට ආදරයෙන් එයාලගේ යහපතම ප්‍රාර්ථනා කරලා ඒ අඩුපාඩු පෙන්වලා දෙන්නේ. එයා තමන්ගේ බලය, තමන්ගේ හැකියාව, තමන්ගේ රූප සම්පත්තිය පාවිච්චි කරලා තමන්ටත් හොඳ දේවල් කරගන්නවා, සමාජයටත් හොඳ දේවල් කර. දැන් බලන්න හොඳ ධනයක් තියෙන කෙනෙකුට සමාජයට උදව් උපකාර කරන්න පුළුවන්. නැතිබැරි අයව හොයාගෙන ගිහලා එයාලට සලකන්න පුළුවන්. කරුණාවෙන්, මෛත්‍රියෙන්. ඊළඟ හොඳ ලස්සන කඩවසම් පෙනුමක් තියෙන හොඳ පුද්ගලයන්ට අනිත් අය ඉදිරියට ගිහිල්ලා ඒ අයගේ හිත දිනාගෙන එයාලට හොඳ අවවාද අනුශාසනා කරන්න පුළුවන්. අනේ නංගිය මල්ලි, ඔයාලත් හරි ලස්සන අය. ඔයාලා මේ ලස්සන රූපේ පාවිච්චි කළා නරක වැඩවලට යන්න එපා. කාමයේ වරදව හැසිරෙන්න එපා. මිනිසුන්ව රවටන්න මුලා කරන්න යන්න එපා. ඔයාලට මේ රූප සම්පත්තිය ලැබිලා තියෙන, මේ හොඳ ලස්සන කටහඬක් ලැබිලා තියෙන සසර තිනට මේ ලැබිච්ච හොඳ වාසනා ගුණ පාවිච්චි කළා ඔයාලත් ධර්මයේ හැසිරෙන්න කියලා. අර ලස්සන රූපයක් තියෙන, හොඳ ලස්සන කටහඬක් තියෙන කෙනාට අනිත් අයට ගිහින් කරන්න කියන්න කියලා. එතකොට අනිත් මිනිස්සුත් ඒ අවවාද පිළිගන්නවා ඉක්මනට. අනේ ඇත්තට මෙයාටත් මේ ලස්සන රූපයක් තිබිලා, මෙයාටත් මේ හොඳ කටහඬක් තිබිලා, එයා ඒක වැරදියට පාවිච්චි කරන්නේ නැතුව, එයා හොඳට පාවිච්චි කරමින්නේ මේ අපිට කියන්නේ කියලා අනිත් මිනිස්සුත් ඉක්මනට ඒක පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේත් මේ කුල මාන්නය මිනිසුන්ගේ නැති කරන්න, ධන බල මාන්නය නැති කරන්න, අවවාද අනුශාසනා කරන්න ඕන නිසා උන්වහන්සේ පස්මහ බැලුම් බලද්දිම තෝරගත්ත හොඳම කුලය, ඒ රටේ තිබුණ ලොකුම කුලේ, වටිනාම කුලේ, ප්‍රභුම කුලේ, සාක්ෂි කුලේ තෝරගත්තා. හොඳම අම්මක් තෝරගත්ත මහමය දේවි ගුණවත්ම කෙනා. එතකොට හොඳ රාජ්‍ය කුලයක්, රජ මැදුරක් නිසා ධනයක් තියෙනවා. ඉතින් ඒ හැම බලයක්ම ඇතුව ඉපදිලා තමයි උන්වහන්සේ සමාජයට කිව්වේ, මේ උසස්ම කුලේ ඉඳගෙන තමයි කිව්වේ, මේ කුල මාන්න ඇති වැඩක් තියෙන එකක් නෙමෙයි, මේ කුලයෙන් මිනිසුන්ගේ හොඳ නරක හොයන්න බෑ කියලා. හොඳ වස්තුවක් තිබිලා තමයි උන්වහන්සේ කිව්වේ, මේ ධනයෙන් ඒ තරම් ඇති ප්‍රයෝජනයක් නැහැ, ගුණධර්ම තමයි වටින්නේ කියලා. උන්වහන්සේ ලස්සන රූප සම්පත්තියක් ලබාගෙන, දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ලස්සන රූපයක් ලබාගෙන, කුරවි කෙරින් නාගේ පරාජය වෙන තරමේ ලස්සන කටහඬක් ඇතුව තමයි උන්වහන්සේ කිව්වේ, මේ රූප සම්පත්තිය පුංචි කාලයක් තියෙන, මේක දෙතිස් ගුණපයන්ගෙන් යුක්ත ශරීරයක්, මේකට ඕනවට වැඩි රාගය ඇති කරගන්න එපා, ද්වේෂය ඇති කරගන්න එපා, මෝඩකමින් මුලා වෙලා යන්න එපා. සත්‍යෝක නෙමෙයි මේක, අසුචි ගොඩක්. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ වලින් යුක්තේ. මේක තේරුම් අරන් සසර දිනන්ට මහන්සි ගන්න කියලා. උන්වහන්සේ හොඳ රූපයක්, උන්වහන්සේ හොඳ හඬක් තියාගෙන, හොඳ ධනයක් තියාගෙන තමයි මිනිසුන් කිව්වේ. ඉතින් මිනිස් ඉක්මනින් ඒක පිළිගත්තා. අනේ ඇත්තට මේ සාක්ෂි වංශික සිද්ධාර්ථයන්ට මෙච්චර සම්පත් තිබිලත් එතුමා කියන ඔය වගේ ඇති වැඩක් නැහැ, ධර්මයේ තමයි හොඳ කියලා. එහෙනම් මේ අපිට තියෙන පොඩි පොඩි ධනේ බලය රූපය මොකද්ද? අපි මේවා පැත්තකට දාලා ධර්මයේ තුල හැසිරෙමු කියලා මිනිස්සු පිළිගත්තා. ඒ නිසා මේ ආලෝකින් ආලෝකයට යන කෙනා සංසාරේ තමන්ට ලැබਿੱච්ච පින, ධනය, බලය, ලස්සන රූපය, කටහඬ මේවා පාවිච්චි කරලා, හැකියාව පාවිච්චි කරලා, දැන් අපිට ලැබෙන තියෙන මේ දහම් දැනුම පාවිච්චි කරලා අපි ලෝකයට ධර්මයේම කියලාද මිනිස්සු පාපයෙන් වළක්වාගෙන කුසල් දහම් තුල යොදවන්න මහන්සි ගන්න. මෙන්න මේවා
මේ අපි ලබා ගත්ත හොඳ මනුස්ස ජීවිතේ අපි මේ සංසාරේ පිනට ලබා ගත්ත පැවිදි ජීවිතේ මේක හොඳට ගත කරන ගමන් පුළුවන් උපරිමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සමාජයේ තරගෙන යන්න අපි මහන්සි ගන්න අපි කීර්තිය ප්‍රසිද්ධියක් තියනවා නම් ඒක අපේ හැකියාව කායික ශක්තිය මානසික ශක්තිය පාවිච්චි කරලා අපි සමාජයට මේ බුදුදහම ප්‍රචාරය කරනවා ඒකට අපිට ඒ වගේ අය ශක්තියක් කියලා උදව් කරනවා එතකොට මේ දායකත්ව දරන අනුග්‍රහය දක්වන උදව් කරන ආශිර්වාද කරන පින්වත් අපේ දායක පින්වතුන් අපිට ඒකට ලොකු ශක්තියක් වෙනවා මේ අපි ඔක්කොම එකතු වෙලා සංසාරේ ලබාගත්තු පුණ්‍ය ශක්තියින් වලින් උපරිම ඵල ප්‍රයෝජන මෙලන කාට ඒ කියන්නේ අපි ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් බවට පත් වෙලා මේක තවත් දියුණු කරගන්න ඕනේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර පුද්ගලයා ඒ දෙමව්පියන්ට ගුරුවරුන්ට සුනුරුවන්ට උතුමන්ට සලකමින් නැතෝපස්ථාන කරමින් ගරු කරමින් උදව් උපකාර කරපු හැම දෙනාම සිහි කරලා උපකාර කරමින් එයා සම මෛත්‍රියෙන් සම කරුණාවෙන් වාසය කරනවා එයා මෙලව ජීවිතේ දෙතාම ලස්සන ගත කරනවා එයා මරණින් මත්තේ දිව්‍ය මනුෂ්‍ය කියන සුගති සංඛ්‍යාත සැප කරා යනවා එයා ප්‍රීතියෙන් ඒ සැප අනුභව කරමින් ජීවත් වෙනවා අපි බුදුරජාණන් වහන්සේ අන්න ඒ වගේ පුද්ගලයෝ හඳුන්වන්නේ ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයෝ හැටියට පින්වත්නි මේ අපි දැන් දේශනාව තුළ සඳහන් කරපු මේ සමෝ සම පරායන සමෝ ජ්‍යෝති පරායන ජ්‍යෝති සම පරායන ජ්‍යෝති ජ්‍යෝති පරායන කියන මෙන්න මේ පුද්ගලයෝ හතර දෙනා කවදත් අපි සමාජී දකින්න ලැබෙනවා ඒකයි කිව්වේ සංවිජ්ජමානලු මේ ලෝකේ නිතර විද්‍යාමාන ඒ කියන්නේ අපි ඉන්න සමාජය යාලා ජීවත් වෙනවා ඒ නිසා විශේෂයෙන් අපි කල්පනාවට ගන්න ඕන දේ තමයි මේ අඳුරින් ආලෝකයට ආලෝකයෙන් ආලෝකයට අපේ ජීවිතේ යොමු කරගෙන සාර්ථක වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න අපි හැම දෙනා තුළම හොඳ අභිස්ථානයක් තියෙන්න ඕන අපි ඒ තුළ කටයුතු කරන්න අඳුරේ ඉන්න අය ආලෝකයට යන්න මහන්සි ගන්න ආලෝකයේ ඉන්න අය තව තවත් ආලෝකයේ කරාම යන්නයි මහන්සි ගන්න ඒ සඳහා අපි උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නැතුව ආලෝකයේ ඉඳගෙන අඳුරට යන කෙනෙක්වත් අඳුරින් අඳුරට යන කෙනෙක්වත් බවට තමන්ගේ ජීවිතයේ එවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් කර ගන්න ඕන නැහැ. මේ වගේ අය තමන්ගේ ජීවිතය අසාර්ථක බවට පත් වෙන හැමදාම අසහනෙන් වේදනාවෙන් ජීවත් වෙන. ඊට හේතු වෙන සිද්ධීන් දේවල්ම කර ගන්නවා. මේ වගේ දේවල් අපේ ජීවිතය අපි කරගත යුතු නැහැ. මේ උතුම් වාසනා ගුණ කීපයක් ලැබලා ඉන්න අපි මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ මේ ශ්‍රේෂ්ඨ ධර්මය පිළි අරගෙන තේරුම් අරගෙන ඉගෙනගෙන ක්‍රියා කරන පිරිසක් හැටියට අපේ ජීවිතේ පුංචි පුංචි අඩුපාඩුකම් තියෙනවනම් ඒව මඟහරවාගෙන කටයුතු කරන්න අපේ සමාජයේ අනිත් අයගේ ඒවා තියෙනවනම් අපි කරුණාවෙන් අවවාද අනුශාසනා කරලා එයාලා බේරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා ඒ තුළින් හොඳ ආලෝකවත් හැඟීම් ටිකක් ඇති කරගන්න අපිට පුළුවන් මෙලව සුවසේ ගත කරන්න මේ මනුස්ස ලෝකයේ සුරපුරයක් බවට පත් කරන්න පුළුවන් අපිට පුළුවන් ඒ තුළින් පරලොව ජීවිත සුගතිගාමී කරගන්න අපිට පුළුවන් ඒ ධර්මය හොඳින් දියුණු කිරීමේ ඒ උතුම් සාන්ත වූ නිර්වාණ ධාතු තව අවබෝධ කරන්න අපිට පුළුවන් ඉතින් පින්වත් ඔබටත් මෙන්න මේ කියන දහම් කාරණා ටික ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතයත් තමන් එක්ක ජීවත් වෙන අනිත් අයගේ ජීවිතත් අඳුරේ තියෙනවා නම් ආලෝකේ කරා ගෙන යන්නත් ආලෝකයේ තියෙනවා නම් තව තවත් ආලෝකේ කරා ගෙන යන්නත් අවශ්‍ය සියලු ශක්තිය උතුම් නිවන කරාම මේ උතුම් මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජන ලබා ගන්න නිවන කරාම යන්නත් අවශ්‍ය සියලු ශක්තිය උදා වේවා කියලා අපි බොහොම කරුණාවෙන් ආශිර්වාද කරනවා පින්වත්නි අදත් මේ ධර්ම